සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම හරහා කිසිදු ආකාරයකින් මෙරටට වෙනත් රටවල අපද්‍රව්‍ය ගෙන ඒමක් සිදු නොවන බවට ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. නමුත් ගිවිසුමට එරෙහි වෘත්තිවේදීන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා ඇතුළු ගිවිසුම සකස් කළ පුද්ගලයින් මෙරට ජනතාව නොමග යවමින් සිටින බවයි. මේ අතර සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම පිළිබඳව දේශපාලන වේදිකාවේදී අදත් අදහස් පළ වුණා. කසල වැනි ද්‍රව්‍ය පවා දැන් තීරුබදු රහිතව ගෙනෙන්න පුළුවන් කියලා අපි කියලා තියෙනවා. මං හිතන්නේ මේ අදහස පෙරදරි කරගෙන ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කරනවා. අපි දැනගන්න කැමති මේ කමිටුවෙන් මොකක්ද මේ කමිටුව දැනට රැස් වෙලා තියෙනවද? සාකච්ඡා කරලා තියෙනවද? වාර්තා කරලා තියෙනවද? මේ ගිවිසුමට සිංගප්පූරුව අපිව හවුල් කරගත්තේ වෙන කිසිම දෙයකට නෙවෙයි. මගේ සිංගප්පූරුවේ තියෙන කුණු ගඩවල් මෙහාට ගෙනලා දාන්න. අනිත් වෙන දේවල් ගැන කතා කරාට, ගුඩ්ස් ගැන, සර්විස් ගැන කතා කරාට කුණු තමයි ප්‍රධාන දේ. මේ කුණු ටික දාන්න තමයි මේ ගිවිසුම මම හිතන හැටියට මූලික වශයෙන් මේ කරේ. අපි ජනාධිපතිතුමාගෙනුත් අහන්න කැමති, ජනාධිපතිතුමා නායකත්වය දරන ආණ්ඩුව තුල මේ ආකාරයට තවත් රටක කසල අපේ රටට අරගෙන ඇවිල්ලා ඒක ආයෝජනයක් හැටියට සලකන්න තරම් රජයේ ක්‍රියාත්මක කිරීම එතුමා දැනුවත්ව සිටියාද? එතුමාට ඉල්ලීමක් කරන, කරුණා කළා තමන්ගේ මැදිහත් වීම කරලා මේ කසල මේ රටට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම භාවිතා කිරීම වහාම කඩිනමින් නවත්වන්න කියලා. දේශපාලන නියෝජිතයින් විද්වතුන් එලෙස අදහස් පළ කරද්දී මේ සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම පිළිබඳව තවත් හෙළිදරව්වක්. ශ්‍රී ලංකා වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ගෝමි සේනාතිර මහතා සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මේ හරහා වෙනත් රටවල සායනික ද්‍රව්‍යද උලත් අපද්‍රව්‍ය බාධාවකින් තොරව මෙරටට ගෙනීමට ස්ථාව පවතින බවයි. මේ බව ද අයිලන්ඩ් පොත් පතද වාර්තා කර තිබුණා. එම වාර්තාව පදනම් කරගනිමින් ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ මෙරට කසල කළමනාකරණය සම්බන්ධයෙන් සඳහන් වුවද වෙනත් රටවලින් මෙරටට කසල බැහැර කිරීමේ සූදානමක් නොමැති බවයි. ගිවිසුම කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ ඒ ලංකාවේ කසල වලට සීමා විය යුතු බව. ඒට අමතරව මේ ගිවිසුම හරහා කසල තීරුබදු රහිතව ලංකාව තුළට ආනයන කිරීමට හැකියාවක් ලැබෙනවා. අමාත්‍යාංශ විසින් ප්‍රකාශ කරලා තියෙනවා මේ ගිවිසුම හරහා එවැනි දෙයක් සිදුවේ නැති බවත්, මෙය ලංකාවත් ඉන්දියාවත් අතර ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම තුළ ඇති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ඇති නොකරන බවත්. නමුත් අපි බැලිය යුතුයි ඉන්දියාවත් සිංගප්පූරුවත් අතර තියෙන වෙළඳ ගිවිසුමේ මේ කැලි කසල සම්බන්ධයෙන් තියෙන වගන්ති මොනවද? මන් දන්නා තරමට මෙවැනි කිසිම වගන්තියක් ඇතුල් වෙලා නැහැ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මාධ්‍ය හමුවක් ඇඳවමින් සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරටට විවිධ වර්ගයේ අපද්‍රව්‍ය බාධාවකින් තොරව ගෙනීමට ඉඩකඩ පවතින බව හෙළිදරව් කළා. ඒතර කොහොමද අපේ ගිවිසුම ඇතුලේ පොසිටිව් ලිස්ට් එකට මේ ගාබේජ් වැටුනේ? මොකද ඉන්දියාවත් එක්කත් අස්සම් කළා තියෙනවා සිංගප්පූරුව මේ වගේම ගිවිසුම. ඒතර ඒ ඉන්දියාව බොහොම පරිස්සම් වෙලා තියෙනවා පොසිටිව් ලිස්ට් එකට ගාබේජ් එහෙම නැත්නම් කුණු දා ගන්න නැතුව ඉන්නේ. ඒතර ඇයි අපේ මේ නියෝජිත කණ්ඩායමට බැරි වුණේ මේ හානිය මේ වැළක්ව ගන්න අවශ්‍ය කටයුතු කරන්න? හර්ෂසිල්ල ඇමතිතුමා බොහොම පරිස්සම් වෙනවා මේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපි දැක්කා මේ කුණු එන්නේ නැහැ කියලා එතුමා කියනවා. නමුත් එන්නේ නැත්තේ කොහොමද කියලා කියන්නේ. ඒකට අවශ්‍ය කරන තාක්ෂණික කරුණු නිලධාරීන් විසින් උත්තර දෙයි. එතකොට නිලධාරීන් ඉන්නේ පරිසර මධ්‍යම පරිසර අධිකාරී. මධ්‍යම පරිසර අධිකාරී මොකද්ද කියන්නේ එතුමන්ලගේ නිවේදනේ? එතුමන්ලා කියනවා එක්කෙනෙකුට අපද්‍රව්‍යයක් වෙන දෙයක් තව කෙනෙකුට අමුද්‍රව්‍යයක් විය හැකි. මොකද එකකින් අදහස් කරන්නේ? බොහොම පැහැදිලිව අදහස් කරන්නේ ඒ අපද්‍රව්‍ය කියන එක අමුද්‍රව්‍ය විදිහට ලංකාවට එන එක නතර කරන්න හැකියාවක් නැහැ කියන එක. මේ අතර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ ඒකාබද්ධ වෘත්තිවේදීන්ගේ ව්‍යාපාරය පවසන්නේ ගිවිසුම සකස් කිරීමෙන් පසු සාකච්ඡා සඳහා වෘත්තිවේදීන්ට ආරාධනා කිරීමෙන් පළක් නොවන බවයි. රජය දැන් අපිට දැනුවත් කරලා තියෙනවා අද දිනේ සාකච්ඡා පැමිණෙන්න කියලා. මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම් පිළිබඳව මේ සාකච්ඡා පවත්වන්න ඕනේ මේ ගිවිසුම සකස් කරන්න කලින්. එහෙම කරන්නේ නැතුව ගිවිසුම අත්සන් කරලා අද අපිට සාකච්ඡා වලට පැමිණෙන්න ආරාධනය කරලා තියෙනවා. අපි මේ සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නැහැ. අපි මේ ගිවිසුම රෙපයර් කිරීම ගැන කතා කරන්නේ නැහැ. අපි කියන්නේ මේ වංචනික ගිවිසුම මුළු මලින්ම අහෝසි කරන්න. මේක බැඳුම් කර වංචාවට වඩා විශාල වංචාවක්. මොකද හැම අවුරුද්දෙම තීරුබදු
මේ නිදහස් කරමින් මේ රටට බාණ්ඩ එනවා. මේක කාගේ හරි සාක්කුවකට මේ සල්ලි වැටෙනවා. මෙවැනි පසුබිමක් තුල විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපෙන මහතා සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලකෘෂ්ණන් මහතා සමග දෙපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ බවට තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම හරහා දෙරටටම එක හා සමාන ලෙස සහන ලැබෙන බව අමාත්‍යංශය නිරන්තරයෙන් සඳහන් කරන්නක්. ගිවිසුම හරහා 7000කට අධික භාණ්ඩ ප්‍රමාණයකට බතු සහන හිමිවන බවද සඳහන්. රුවට බූරුවන් හා ගවයින් අපනයනය කිරීමට බදු සහන ලබා දීමයි. ඉන් කියවෙන්නේ ලංකාවේ බූරුවන් හා ගවයින් අතිරික්තයක් සිටින බවද.